අයිබෝවන් සමට කලින් සතේ හරියටම ඔබට කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත විස විවාදයේ ඇරඹෙයි විසට විරෝධය පා සමගි ජන බලවේගය රත පෙළපාලියකින් පාර්ලිමේන්තුවට කොවිඩ් හේතුවෙන් වසා දැමුණු කොටුව පොලිසිය යලි විවෘත කරයි. ගෙවුණු පැය 24 තුළ කොවිඩ් රෝගීන් 186ක් දුම්රිය ගමන් වාරත් සීමා කෙරේ. කොවිඩ් අදත් පාර්ලිමේන්තුව උණුසුම් කරයි. රියාජ් බදියුදීන්ගේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. අධි චෝදනා ගොනු කළ පාටලීට ඇප. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. විසිබන ආණුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා. මේ අතර විසිබන ආණුකම ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රී වරුන් රතපෙල පාලියකින් පාර්ලිමේන්තුව වෙත පැමිණියා. විවාදයට ගැනීම ආරම්භ කෙරුණු විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට විරෝධය පා සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රත පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා. එම මන්ත්‍රීවරුන්ගේ අත්වල 20ට එරෙහි පළඳනාවක් දක්නට ලැබුණු අතර 20ට එරෙහි වැකි සඳහන් මුව ආවරණද ඔවුන් පැලඳ සිටිනු දක්නට ලැබුණා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත දෙවෙනි වර කියවීම. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත මම ඉදිරිපත් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඩිටර්මිනේෂන් එකට එහා ගිය විශේෂ යෝජනා රාශියක් ගෙනලා තිබෙනවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඊයේ දින ඔබතුමා විසින් ලබා දුන්නා. ඒ අනුව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු හතරකට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ අනුව තුන්වන වගන්තිය සහ පස්වන වගන්තිය තුන්වන වගන්තිය සම්බන්ධයෙන් දැනටමත් අපි කමිටු අවස්ථාවේදී යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනාවලට අනුව ජනාධිපතිතුමාගේ බලතලවලට සාධාරණ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සලසා දීම කියන එක අපි ඇතුළත් කරලා තියෙනවා. පස්වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ ධූරය ඇතුළත එතුමා විසින් ගන්න ලබන යම් යම් ක්‍රියා පටිපාටීන් පිළිබඳව අධිකරණයට යාමට හැකිය කියන කොටස තියාගන්නයි කියලා. ඒ අනුව අපි සංශෝධනයක් ගෙනල්ලා ඒ සඳහා තියෙන බලතල ඒ විදිහටම පුරවැසියාට ලබා දෙනවා. පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා අවුරුද්දක කාලයක් තිබුණේ 19ට පෙර 19 වෙනි අවුරුදු 4 මාරකට වෙන් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා කරන අවුරුදු 2 මාරකට තියන්නේ කියලා අපි ඒ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණ ඊට පෙරම ලබා දීලා තිබුණා. ඒ අනුව අපි ජනතාවට කන් දීලා ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි සංශෝධනය කරලා තියෙනවා. 22 වන වගන්තිය අනුව මැතිවරණ අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන නියමයන් ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමට රජයට අයත් ජනමාධ්‍ය ආයතන බැඳිලා තියෙනවායි කියලා. ඒ සම්බන්ධයෙන් උත් ඒ ආකාරයෙන් මේ පවත්වගෙන යන්න අපි බැඳිලා ඉන්නවා. ඒ අනුව ජනමත විචාරණයකට යාමට අවශ්‍ය කරුණු දෙකයි අපිට කරන්න බැරි කියලා තියෙන්නේ. ඒ දෙක නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරලා නීත්‍යානුකූල ලෙස පනත් කෙටුම් පතක් ව්‍යවස්ථා සංශෝධනයක් ඉටු කළ ගත්තේ උත්තේ කෙසේද? ඒ ආකාරයට කටයුතු කිරීමට රජයක් වශයෙන් අපි කටයුතු කරනවායි කියන එක මම ගරු කතානායකතුමා ඉදිරියට ප්‍රකාශ කරලා දෙනවා. අපට පුවත්පත් වලින් දැනගන්න ලැබී තිබෙනවා මුල් කැටුම් පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එම කිසිවක් නැහැ. මම ඔබතුමාගේ අවධානය දෙන්න. මම ඔබතුමාගේ අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද කියන එක පිළිබඳව. ඒ ශේෂ්ත්‍රවලට අනුකූල අනනුකූල කිසිවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ඉදිරිපත් කළා. ඒක නම් මෙහෙමයි. 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන ගරු ඇමතුමා කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4 මාරක් යනකම් විසිරුවන්න බෑ කියලා. දැන් අපිට හේතු ගන්නන දේ තමයි ඒ 4 මාරක් නෙවෙයි 2 මාරක් වෙනකම් අඩු කරා කියලා. ඔව්. නමුත් ගරු ඇමතිතුමනි ඔබතුමාගේ 20 වෙනි සංශෝධනයේ තියෙන වෙන මෙහෙම දෙයක්. පාර්ලිමේන්තුවේ විසර්ජන පනත දෙපාරක් පරදුනොත් ජනාධිපති වරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින පොඩක් ඉන්නකො කරුණාකර අහගෙන ඉන්නකො කරුණාකර අහගෙන ඔබතුමාගේ කතාවේදී කියන්නේ ඒක ඔබතුමා ඊට පස්සේ ජනාධිපති තුමාට පොඩ්ඩක් ඉන්න මේක කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසිරුවා හැරියොත් පමණයි ඊළඟ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි අවුරුදු 2 මාරක් යනවා කිව්වා ඔව් අලිස් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න
විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්ේ සංශෝධන දැන් මේ සුර තිබෙනවා මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවද මම රජය නියෝජනය කරමින් අධිකරණ මැතිවරණ වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ ඔයිට ඇරුණම නමුත් අපි දෙවන වර කියවීමේදී වෙන දේවල් පෞද්ගලිකව ඔබතුමා ළඟින් එනවද මම දන්නවා මේ 17 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ බලය අගමැතිතුමාට ගන්න උත්සාහ කරා 18 වෙනි ව්‍යවස්ථාවෙන් කරේ 17 වෙනි ව්‍යවස්ථාවෙන් ලබාගත් ඒ බලය නැවත ජනාධිපතිවරයාට ලබා දීම 19 වෙනි ව්‍යවස්ථාවෙන් නැවත කරේ ඒ 18 වෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තිබුණේ බලය යලිත් වතාවත් අගමැතිතුමාට අරගන්න. ඒ අනුව ආන්ද්‍රණයේ අතින් බැලුවම 1978 ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20 න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බු වෙන්නේ. ඒ හින්දා මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. 17 වෙනි ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් 19 වෙනි ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් එක පුද්ගලයෙක් හිටිය අගමැතිවරයා හැටියට ඒ වෙන කවුරුවක්වත් නෙමෙයි එතුමන්ලගේ නායකයා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ රටේ ජනාධිපතිවරයෙක් වශයෙන් තේරුවාපත් කරගන්න බැරි හින්දා දෙවතාවක්ම පෙරදුණු හින්දා ජනාධිපතිවරයාගේ බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීම සඳහා තමයි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒක තමයි ඇත්ත. ආයෙත් පෙරදිච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත අගමැති වෙලා ආයෙ කොල්ල කන්න උත්සාහ කරා ජනාධිපතිවරයාගේ බලතල. මේ රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි 19 ඉවත් කරන එකයි කියන්නේ. ජයම්පති වික්‍රමරත්න මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ කිව්වේ මේක මෙච්චර නරක කියලා මමත් බලාපොරොත්තු වෙන. මේක එච්චරම නරකයි කියලා. මේ නරක වෙච්ච දෙයක් අපි මොනවද තියාගන්නේ දෙයනේ. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? ඒක මම බලා ගන්නම්. මම කියන හරි පාඩියෝ. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගේ. අපේ අගමැතිතුමා මේ ඉන්න කාගේ තුමාට කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ ඇයි කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමති. මේ පියා අවුරුදු 10 මාරක් ලාම මාත්‍රික අගමැති හැටියට හිටියා. ඒක නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ අගමැතිතුමනි ඇයි ඇයි ඔබතුමන්ලාට යම් සීමිත බලතල ප්‍රමාණයක් ගරු අග්‍රාමාත්‍යතුමාට ලබා දෙන්න බැරි? හරි හරි වාඩි වෙනවා. පිළිතුරු දෙනකොට මම උත්තර දෙන්නම්. විසි වෙන ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර ස්වභාවයක් තිබිය හැකි බව තමා විශ්වාස කරන බව ආදිවාසී නායක ඌරුවර්ගේ වනිලැත්තන් පවසනවා. දබාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් ආදිවාසී නායකයා මේ බව පැවසුවා. ඇත්තටම මේ අට්ටෝ රඳන්නේ මේ කැලාපුජ්ජේ මිනිස් ගැජ්ජු මේ අට්ටෝත් එක්ක කතා දමනවා සාකච්ඡා පුජ්ජ මන්දු කරනවා නායකයට්ටෝ මේ 20 වෙනි විවස්ථාවේ මාමකච්චක් වැයත්තන්නේ රට පුජ්ජට අහිතකර එකමවල් මාමකච්චක් තිබෙනවා. දේශපාලඥ උදෙවි පන්සල් පුජ්ජවලල නායක කපුවල ඇත්තෝ කතා දමන හින්දා මේ අට්ටෝ විශ්වාස දෙන මන්දු කරනවා. මේතනේ මොන එකක් හරි ගැටලුවක් තිබෙනවා. ඉතින් මේ රට පුජ්ජට හොඳ කොදෝ මිච්ච මොන එකක් හරි තිබෙනවා. රට පුජ්ජ සංවර්ධනය කියන එකම ගැන විශ්වාසයක් තිබාගෙන මේතනට ජනාධිපති ඌරා වැඩ පුජ්ජ මන්දු කරයි කියන විශ්වාසයෙන් තමයි ලොකු බලයක් මිනිස් ගැජු යනවා කලන්නේ. හැබැයි මේ බලේදී කිරිලෝභ ජනාධිපති හොරට තිබෙන වගකීම තමයි මිනිස් ගැජු කතිරේ මන්දු කරලා තිබෙන්නේ ඔය අත්තන් ගැන ලොකු විශ්වාසයක් තිබන්නේ. එතකොට ඔය අත්තන්ට වගකීමක් තිබෙනවා. ඒ මිනිස් ගැජුන්නේ අනුමැතියක් උඩතනේ මේ විවස්ථාව හැදුම් පුජ්ජ මන්දු කරගත්තොත් මේ කාලෙමැච්චේ මේ කතා දමන කතා පුජ්ජවල් වෙනකට මං ගැච්චලා යහපත් වෙනමකට මං ගැච්චන්න ඉඩ පුජ්ජ මන්දු වෙයි කියන එකම මේ අත්තෝ විශ්වාස දෙන මන්දු කරන්නේ. ඊ දිනේ තුල මිනුවන්කොඩ කොරෝනා පොකුරේ නිවාස අධිතීන් 180 දෙනෙකු හමුවීමත් සමග එම පොකුරේ සමස්ත අසතිරින් සංඛ්‍යාව 2342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට සමස්ත අසතිරින්ගේ සංඛ්‍යාව 5811ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් රෝගීන් 180 දෙනෙකු පිළිබඳ ඊයේ දින තහවුරු වීමත් සමග මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 6 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වුණා. යනුව මෙරට සමස්ත COVID-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5811ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා
ඒකකය සඳහන් කළේ මේ අතර බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වුණා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කොටුව පොලිස් ස්ථාන පරිශ්‍රය තුල කොළඹ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පවත්වාගෙන යනවා. එහි පොලිස් පරීක්ෂකවරයෙක්ට කොවිඩ් රෝගය ආසාදනය වූ බවට වාර්තා වීමෙන් අනතුරුව කොටුව පොලිස් ස්ථානයේ ඔහු ආශ්‍රිතව සිටපු සියලුම නිලධාරීන් නිරෝධායන කඳවුරු වෙත යොමු කරනු ලැබුවා. ඊට අමතරව සිටි නිලධාරීන් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම දැනට පොලිස් ස්ථානය తాවකාලිකව රාජකාරිය අත්හිටවලා තියෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ ඇතුළත විෂ බීජ හරණය කරලා පිටස්තර පොලිස් ස්ථානවලින් අලුතින් නිලධාරීන් ගෙන්වලා මේ පොලිස් ස්ථානය විවෘත කිරීම සඳහා කොටුව පොලිස් ස්ථානයට රාජකාරිය කරගන්න යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මහජනතාවට ඒ කටයුතු සඳහා කොම්පඤ්ඤ විදියේ පොලිස් ස්ථානයට හෝ පිටකොටුව පොලිස් ස්ථානයට යාමට හැකියාවක් තියෙනවා යාබද පොලිස් ස්ථාන දෙකෙන් එකකට එම කටයුතු සිදු කර ගැනීම සඳහා. මේ අතර අද වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 78 දෙනෙකු නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ ප්‍රදේශයේ අපිට කොරෝනා රෝගීන් කීප දෙනෙක් වාර්තා වුණා. ඉතින් ඒ නිසා දැන් මේ වෙලාවේ ඒගොල්ලන්ගේ සමි ඒගොල්ලොත් එක්කම එකටම ආශ්‍රය කරපු පිරිසක් තමයි මේ මේගොල්ලන්ගේ වැඩපොලේ වැඩ කරපු පිරිසක් තමයි මේ අපි දැන් අරයි යන්නේ PCR සාම්පල ගැනීම සඳහා. ඔවුන්ගේ PCR සාම්පල ලබා ගැනීම සමග අපිට දැන් පේන බොහොම ළඟ ළඟ ගෙවල් තියෙන. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ සංචාරන සීමා හරි අමාරුයි අපිට පාලනය කරන්න. ඒ නිසා අපි PCR සාම්පල වල පොසිටිව් වීමක් සිදු වුණොත් ඊළඟ පියවරට යන්න සූදානම් තමයි මේ කටයුතු කරන්නේ. එතනම දැන් අපේ කලින් මේ පොසිටිව් වෙච්ච දෙන්නම පැලියෝගට මත වෙලද සංකීර්ණේ වැඩ කරපු දෙන්නෙක් තමයි පොසිටිව් උනේ. මේ දෙන්නත් එයාගෙම ලෑල්ල වැඩ කරපු තුන් දිනක් තමයි මෙතනින් දැන් අපි මේ අරයි යන්නේ. මේගොල්ලන්ගෙත් අපිට සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැකි ඉක්මනින් මේගොල්ලන්ගේ PCR ටික අදම කරලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එක්කන් ගිහලා අදම PCR ටික කරනවා. මෙතර COVID-19 වෛරසය ආසාදිතයින් රට තුල වැඩිවීම සම්බන්ධයෙන් විපක්ෂයේ සිදු කළ ප්‍රශ්න කිරීම සමග අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණු වරක් ගත්තා. ඊග්‍ර කොරෝනා ව්‍යාප්තියක් සිදු වෙලා තිබෙනවා. පොකුරු ව්‍යාප්තියක් නෙවෙයි, දැන් මේ වෙන විට සමාජ ව්‍යාප්තියක් දක්වා ඒක දිග්ගැසිලා තිබෙනවා. මේ එන තත්ත්වය තරම් හොඳ නැහැ. සමහර PCR යන්ත්‍ර ක්‍රියා විරහිත වෙලා තිබෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමාගේ අවධානය මම යොමු කරනවා දැන් මේ මුළු රටටම මේක බලපාන. ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා 22 දින මෙම කොවිඩ් වසංගතයේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රියාමාර්ග පිළිබඳව විවාදයක් පැවැත්වීම 20 සංශෝධනයේ හේතු කොටගෙන ඒ 21 සහ 22 20 සංශෝධනයේ විවාද කළ යුතුයි කියලා ආණ්ඩුවෙන් ආපු යෝජනාව අනුව අර 22 යොදාගෙන තිබුණු සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිබඳ විවාදය නතර වුණා. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ ගරු කතානායකතුමනි, මේ தත්ත්වය පිළිබඳ යම් විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න ක්ෂණායක රැස්වීමදී ඔබතුමාලා කතා කරගෙන දින ගියාගත්තා. පක්ෂනායක රැස්වීමක් කැඳවුවත් අද දිනේම අපි අද දිනේම කැඳවන්නේ බොහොම අවිධිමත් ලෙස තමයි මේ කොරෝනා මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ ප්‍රකාශයක් දෙන්න රටට. මෙය තව දුරටත් අපිට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක අපට වසංගත රෝග විද්‍යාඥයන් විසින් අපිට කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. අපි බලන්නේ හැම වෙලෙම ෆස්ට් කන්ටැක්ට් එක සෙකන්ඩ් කන්ටැක්ට් එක ඉක්මනින්ම අඳුනගෙන අයින් කරන්න. කතානායකතුමනි, වෛද්‍යවරුන් අපි වෙත ලබා දුන්නු සියලුම උපදෙස් අකුරටම අපි ක්‍රියාත්මක කරා. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ කුලියාපිටිය ප්‍රදේශයේ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ සමාජ ව්‍යාප්තිය. අදත් එතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. මොන බොරුවක්ද? අරු කතානායකතුමනි, නැවත වරක් පැහැදිලිව කියන්න ඕනි, විපක්ෂ නායකතුමා යාල හෝටලේදී රෝගියා අපි හම්ට හමු වෙච්ච වෙලාවේදී විපක්ෂ නායකතුමා එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතෙක් විදියට අපි අඳුනගත්තා. අපේ සිස්ටම් එක කොච්චර ක්‍රියාත්මක වෙනවද කියලා ඇහුවොත් ඉතා ශනිකයෙන් අපි එතුමාට එවැළෙම දැනුම් දුන්නා ඔබ දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් කියලා. මේ රටේ ජනතාව සෞඛ්‍ය අංශ කරේ තියෙන විශ්වාසය බිඳ දමන්න එපා කියලා විපක්ෂ නායකතුමාට අපි ඇඳුම් දෙන්නේ. පොඩ්ඩ ඉඳගන්නකෝ, මේ මයික් එක මට තියෙන්නේ. මේ මයික් එක මට මේ ඉඳගන්නකෝ, මයික් එක මට තියෙන්නේ.
මයිකක මට ඔබතුමීගේ අවධානයට යොමු කරනවා ගරු විපක්ෂ නායකතුමා අගිනවා සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා. එතුමා නිර්දේශ කරපු පැකණිල් එක try කරලා බලන්නකෝ. එතුමා බෙහෙතක් නිර්දේශ කරලා තිනවා පැකණිල්. විපක්ෂ නායකතුමා බලන්නකෝ ඒකවත්. වෛද්‍යවරුන්ගේ සංගමයේ කියනවා සමාජ ව්‍යාප්තියක් තිබෙනවායි කියලා. සමාජ ව්‍යාප්තියක් දැක දැක මේ රජයේ හැමදේම හංගනවා. මේ හංගන්න දෙයක් නැහැ. මේ වගකීමෙන්ද සෞඛ්‍ය අමාත්‍යතුමිය කියන්නේ සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. මුළු රටේම බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිබෙනවා. එතුමිය එතුමියගේ අසාර්ථකත්වයේ ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා ඉන්ටර්නෙට් එකෙන් මිනිස්සුන්ට බෙහෙත් ගන්න කිව්වා. එහෙම කෙනෙක් රටේ ජනාධිපති තුනහ නම් රටට ඇති වෙන තත්ත්වය ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් වේ. හරි දෙපැත්තටම බොහොම ස්තුතියි. ඕක අපි විවාදයකදී ගනිමු. මේ හැමදේම යෝජනා කරේ සත්භාවයෙන්. සුදුසු නම් හොඳ නම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් PCR මැෂින් ටික ඔක්කොම කඩාගෙන PCR පරීක්ෂණ කරන්නේ නැහැ. ඔය තුන් පාරක් කිව්වා. කරුණාකරලා අපි ඔක විවාදයකදී ගනිමු. අන්න දෙයක් නැහැ. ලංකාව තමයි මේ දකුණු ආසියානු කලාපයේ පළවෙනියෙන්ම PCR පරීක්ෂණය සිදු කරන ලද්දේ මේ දකුණු ආසියානු කලාපයෙන්. මාස 3ක් ගියා පළවෙනි 50,000 කරන්. දින 7ක් ඇතුළත ලක්ෂයකට වඩා PCR පරීක්ෂණ අපි මේ රජයේ මේ මිනුවන් ගොඩින් පස්සේ කළා කිය මේක මතක් කරන්නට ඕනේ. අපි ලැබ 21ක් අලු දැන් ඇදුවා කතා නායකතුමනි. තීන්දුවක් ගනිමු. මේ බොරු චෝදනා. ඉතින් දැන් ඔබතුමාට උත්තර දෙන්න දෙපාරක් දුන්නා. ඔව් විපක්ෂ නායකට ඔබතුමාගේ තනතුරට ගරු කරලා මේ අවස්ථාව දෙන්නේ. අපි නෙවෙයි මාධ්‍ය ඉදිරියට ගිහිල්ලා කිව්වේ දැන් ඉතින් මැතිවරණේ තියන්න පුළුවන් නේ කොරෝනා ඉවරයිනේ. ඒක අපි නෙවෙයි කිව්වේ. ආයි එන්නේ වෙනදට. ආයි විපක්ෂ නායකතුමනි ඔබතුමාත් මාස් නැතුව රට පුරා ඡන්දේ කාලේ ගියේ කොවිඩ් තිබිච්ච නැති ඉන්දා ඒ කාලේ 50,000ක් ටෙස්ට් කරා එකක්වත් සමාජයෙන් ආවේ නැහැ විපක්ෂ නායකතුමනි අපි වගකීමකින් කතා කරන්නේ අපි වගකීම් නැතුව කතා කරන්නේ නැහැ ගරු කතානායකතුමනි මගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරනකොට පවිත්‍ර අමතිතුමිය මාත් එක්ක වටේ ගියේ නැහැ මම මාස්ක් ඇන්දද නැද්ද කියන්න කිසිම අදාළත්වයක් නැති කතාවක් ඔබතුමගේ තනතුරට අගෞරවයක් ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් පිළිතුරු දීලා ඉවරයි අමතුමිය පිළිතුරු දීලා ඉවරයි මතුගම කොරෝනා අද පැතිරිලා තියෙනවා ගන් තුනක් ලොක්ඩවුන් කරලා තියෙනවා ඒ පොසිටිව් වෙච්ච එක්කෙනෙක් අපේ ගාමිණී ලොකුගේ මහත්තයා දන්නවා ඉති ප්‍රශ්නයක් නෙමෙයි මාත් PCR ටෙස්ට් එකක් කරා අර රුපියල් 5000 මිනුවන්ගුරට දෙනවා නම් අපේ ඒ ගංගල්ටත් දෙන්නයි කියලා මම තවුන්නාසයි ඉල්ලා සිටිනවා තමන් අතරංගුවට ගැනීම වළක්වාලන්නේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිචාඩ් බදියුදීන්ගේ සොහිරා වන රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ රිට් වෙසම අද අභියෝජනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. එය ඇතුළු තවත් අධිකරණ පුවතක් වෙතයි දැන් අවධානය. පාස්කු ඉරුදින එල්ලකල ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ රීඩ් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා. මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රියානුතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බාර දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා ඉදිරියේහි එම අධියෝජනා පත්‍ර බාර දීම සිදු කෙරුණා. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයේ අවසන් අපි ඇලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න